පුත්තලම ත්‍රිකුණාමලයේ මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් කිය විට මිහින්තලේ පුදබිමට පිවිසිය හැකි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහතාතන් වහන්සේ ඇතුළු පිරිස පොසොන් පොහෝ දිනක දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදුදහම දේශනා කළේ මේ මිහින්තලයේදීය. වංශකතාවලට අනුව කිස්සුවස්ස 247 දී මිහිඳු හිමි ඇතුළු පිරිස මිහින්තලයට වැඩම කර ඇත. මේ සිදුවීමෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ නව ආගමික උදාවක් ඇති විය. පුරාණයේ සිටම මිහින්තලයේ නැගීමට පියකට පෙළ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදිකිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක්ද භික්ෂූන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68ක් කර වූ බවට පවසනවා. සෙල්ලිපි, ලෙල්ලිපි, කටාන ලිපි වැනි පුරාවිද්‍යාත්මක සාධක තුළින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමු වෙනවා. මිහිඳු හිමියන්ගේ පැමිණීම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇත. මෙම සෙල්ලිපිය කැඩී බිඳී අබලංව ගිය එකකි. ගුහ නිර්මාණ ශ්‍රේෂ්ඨ අතින් මිහින්තලයේ සුවිශේෂී ස්ථානයක් ගන්නම. වාස්තු විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ගුහ නිර්මාණ අතර ආරාම, විදහල, දානශාලාව, සන්නිපාත ශාලාව, පොහොය ගෙවල්, භාවනා ශාලා, සීමා මාලක සහ සක්මලු සුවිශේෂී නිර්මාණ වෙනවා. මිහින්තලයේ ඇති සුවිශේෂී ස්ථාන පහතරින් මම ඔබට විස්තර කරන්නෙමි. මහසෑය මිහින්තලයේ කඳුමුදුනේ ඉදිකර ඇති විශාල චෛත්‍ය මහසෑයයි. එය මහානාග රජතුමා විසින් ඉදිකර ඇති අතර අඩි 136 විෂ්කම්භයකින් යුක්තයි. අෂ්ටඵල බෝධින් වහන්සේ අනුරාධපුර ජයශ්‍රී මහබෝධියේ හටගත් පළමු බෝධියේ අංකුරය හැටියට මෙම බෝධින් වහන්සේ පූජනීයත්වයට පත්වෙනවා. කන්තක චෛත්‍යය මෙය සූරතිස්ස රජතුමා විසින් ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙම ස්තූපය අඩි 40ක් පමණ උස්ස තිබූ බවට නටපුන් දැකිය හැකිය. එහි පේසාවලු සහ ඉතිරි කොටස තවමත් ඉතිරිව පවතිනවා. මෙම ස්තූපය ආසන්නයේ ඇති ගල් ගුහාවල භික්ෂුන් වහන්සේලා වෙසෙන්නට ඇත. අම්බස්තල දාගැබ මාලතිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිහිඳු හිමි හා දේවානම්පියතිස්ස රජතුමා අතර ඇති වූ ඓතිහාසික හමුවේ දේවානම්පියතිස්ස රජු සිටින්නට ඇතැයි සැලකෙන ස්ථානයේ සිහිවීමට මෙම දාගැබ ඉදිකර ඇත. මිහිඳු සෑය මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කර උපතිස්ස රජු විසින් කිස්සපුෂ 210 දී මිහින්තලා කඳු මුහුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ පවසයි. මේ නටබුන් අතර තිබී බ්‍රාහ්මී අක්ෂර කිස්සපුෂ සියවස් වලට අයත් වේ. ඒ අනුව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑය අතරින් එකක් වේ. ගිරි බණ්ඩ සෑය 1851 වසරේ කැනින් වලින් මතු කර ගන්නා ලද මෙම දාගැබ කිස්සුපූර්ව 8 සියවසට අයත්යි විශ්වාස කෙරේ. රෝහල මිහින්තලයේ කඳුපාමුල පැරණි රෝහලක නටබුන්ද බෙහෙත් ඔරුවක්ද එම යුගයට අයත්යි සැලකෙන ගොඩනැගිලි වල කොටස්ද දැකිය හැකිය. පැත්තක් අඩි 125ක් වූ හතරස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල්කටයන්ද ගලින් කරන ලද බරාදි වැටවල්ද මුරගල්ද පිහිටා ඇත. නිමා නොකළ ප්‍රතිමා ගුහය අනුරාධපුර රාජධානියේ අවසාන සමෙහි මෙම ප්‍රතිමා ගුහයේ වැඩ ආරම්භ කර ඇති අතර එම රාජධානියේ නිමාවත් සමග මෙහි වැඩ කටයුතු නතර වී ඇතැයි බවට විශ්වාස කෙරේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ 1965 වර්ෂයේ ඉදිකළ මෙම ප්‍රතිමා වහන්සේ හෙළයේ දක්ෂ කලා ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද්දකි.
මිහින්තලා පූජා භූමියේ පිහිටි පොකුණු කිහිපයක්ද දක්නට ලැබේ. ඒ අතර සිංහ පොකුණ, මෙය පොකුණ යයි වේවහර වුණද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පීල්ලකි. මෙම පොකුණ නිර්මාණය කර ඇත්තේ පසු පාද දෙකෙන් සිටගෙන සිටින ගලින් එන ලද සිංහයෙකුගේ මුයින් ජලය පිටවන ආකාරයටයි. කළු දිය පොකුණ, මෙය මිහින්තලයේ ප්‍රසිද්ධ පොකුණු වලින් එකකි. පොකුණේ ජලය කළු පැහැති බැවින් ඒට මෙම නම ලැබී ඇතැයි විශ්වාස කෙරෙනවා. නාග පොකුණ, මහාවංශයේ සඳහන් වන ආකාරයට නාග චතුස්ක නම් වූ විලක් පිළිබඳ සඳහන් වේ. පසුකාලීනව මෙම විල අග්ගබෝධි රජු විසින් වඩා විදුමත් පොකුණක් බවට වර්ධනය කළ බවට වාර්තා වෙනවා. දානශාලාව, බිස්සුන් වහන්සේලාගේ දෛනිකය දානමය උමනාවන් සපුරාලු ස්ථානයක් විය. මෙම දානශාලාව වනේ ගල් පියල්ලක ආධාරයෙන් ජලය සපයාගෙන ඇති ආකාරය වඩාත් සුවිශේෂී වේ. ආරාධනාගල, ආරාධනාගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත. මහාවංශයට අනුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රී ලංකාදීපයේ පය තැබුවේ ආරාධනාගල මුදුනටය. අධික සුලංකාලවලදීත් ආරාධනාගල නැගීමට බැතිමත් වූ අමතක නොකරති. අට සැටලෙන, දේවනම්පියතිස්ස රජතුමා මිහිඳු හිමි ඇතුළු භික්ෂූන් උදෙසා ලෙන් 68ක් සකස් කර පූජා කළ බව මහාවංශයේ දැක්වේ. මෙම සෑම ලෙනකම කටාරමට පහලින් පූර්ව බහ්මී අක්ෂර දැකගත හැකිය. මිහිඳු ලෙන, අම්බස්තල දාගැබේ සිට කඳුබෑවුම දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ලෙන දක්වා විහිදේ. මෙය මිහිඳු හිමි විවේකගත් ස්ථානයක් බවට විශ්වාස කරයි. උපෝසත මාලිගය, භික්ෂුන් වහන්සේලා එක් රැස් වී විනය කර්ම සිදු කරන ස්ථානයකි. අද මම ඔබට ගෙන ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි පූජනීය පුදබිමක් වන මිහින්තලා පුදබිම ගැනයි.